ඔබ තෝරා ගන්නා ඇසෙහි රූපය අනුව ඔබ ගැන කියවෙන දේවල්. මනෝ වෛද්‍යවරුන්ට අනුව අපගේ යටිසිත ඉතා ප්‍රබලවන අතර යටිසිතෙහි අපගේ ජීවිතයේ අප නොදන්නා ගැඹුරු දේවල් අන්තර්ගත වී තිබෙන බව ඔවුන්ගේ අදහස. යටිසිත ඔබට නොදැනුවත්ම ඔබව පාලනය කරන බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා. ලොව සුපතල මනෝ විශේෂඥ වෛද්‍යවරුන් මෙම යටිසිතේ ඇති දේවල් විමසා බැලීමට විශේෂ ක්‍රියාකාරකම් පවා නිර්මාණය කරලා තියෙනවා. අද අප ඔබට ගෙනෙන්නේ ඔවුන් විසින් නිර්මාණය කරන ලද එවැනි ක්‍රියාකාරකම. එහෙනම් මේ රූප අතරින් ඔබ තෝරාගන්නේ කුමන ඇසද? හරි, තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලම වැඩේ පටන් ගමු. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි video එකට යමු. is ill idea ඔබ තෝරා ගත්තේ මෙන්න මේ රූපේ නම් ඔබ බොහෝ විට විවෘතයි. ඔබ සෑම කෙනෙකුටම එක හා සමානව ආදරය කරුණාව දක්වන අතර ඔබේ ජීවිතයේ අත්දැකීම් වලින් සපිරිනු ජීවිතයක්. ඔබ බොහෝ දේවල් සිදු කරන්නේ අත්දැකීම් ලබා ගැනීම පිණිස වන අතර මෙම අත්දැකීම් ඔබේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනවත් වේ. ඔබ බොහෝ විට ඔබේ හැඟීම් ලෝකයාට නොපෙන්වා සංගවාගෙන සිටින අතර විශේෂයෙන් ඔබ දුකින් සිටින විට එය ඔබ තනිව දරා ගන්නවා විනා කිසි කෙනෙකුට එය පවසන්නේ නැත. නමුත් ඔබ අනෙක් අයගේ දුක බෙදා ගැනීම උත්සාහ කරන අතර ඔවුන්ව සැනසීම සඳහා ඔබ ඕනෑම දෙයක් කිරීමට හැකි චරිතයකි. ඔබ තෝරාගත්තේ මෙන්න මේ රූපේ නම් ඔබ දැඩි ආත්ම ශක්තියකින් කටයුතු කරන අතර සෑම විටම ඔබ සිතන්නේ ඔබ හරියයි කියයි. ඔබ අනිත් අයගේ ජීවිතවලට ඇඟිලි ගැසීමට දෙවරක් සිතන්නේ නැත. නමුත් එසේ කරන්නේ යහපත් චේතනාවකින් යුක්තවයි. ඔබ එසේ කරන්නේ ඔබට අනෙකාගේ ජීවිතයේ යහපත් ලෙස වෙනස් කළ හැකියි ඔබේ සිත ඔබට කියන නිසාවෙනි. ඔබ නීතියට වැඩ කරන අතර අවිනීතිය ඇති තැන්වලදී පෙරමුණගෙන ඊට එරෙහිව නැගී සිටීමට දෙවරක් සිතන්නේ නැත. ඔබ තෝරාගත්තේ මෙන්න මේ රූපේ නම් ඔබ සෑම දෙයක් ගැනම විමසිල්ලෙන් සිටින අතර සෑම දෙයක් කිරීමට පෙරම දෙතුන් වතාවක් සිතා බලා කටයුතු කරනු ලබයි. ඔබ සෑම දෙයක්ම ප්‍රහෙලිකාවක් යයි සිතා කටයුතු කරන අතර ඔබ සිතන්නේ එම ප්‍රහෙලිකාව විසඳිය හැකි එකම පුද්ගලයා ඔබ බවයි. ඔබේ ඇති විචක්ෂණශීලී බුද්ධිය නිසාම ඔබ ජීවිතේ ඉහළටම ගමන් කරන අතර බොහෝ විට දැනටමත් ඔබ ආයතනයක ප්‍රධානීකු හෝ ව්‍යාපාරයක අයිතිකරුවෙකු වීමට පුළුවන්. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔබට හරි කුමක්ද වැරදි කුමක්ද යන්න තේරුම් ගැනීමට අපහසු වන අතර කෙසේ හෝ ඔබම එය තේරුම් ගන්නවා විනා කිසිවෙකුගේ උදව් බලාපොරොත්තු වන්නේ නැත. ඔබ තෝරාගත්තේ මෙන්න මේ රූපේ නම් ඔබ තවමත් ඔබ කවුද යයි සොයනවා වීමට පුළුවන්. මෙහි අදහස් වන්නේ ඔබ තවමත් ජීවිතයේ කුමක්දයි තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි. ඔබ බොහෝ සංවේදී අයෙකු වීමට පුළුවන්. කුඩා දෙයකට වුවත් බොහෝ සංවේදී වන අය. ඔබ අනෙක් අයගෙන් සැඟවී සිටීමට උත්සාහ කරන අතර එසේ කරන්නේ ඔබ ඔවුන්ට වඩා වෙනස් අයෙකු යයි සිතන නිසාවෙන්. කෙසේ වෙතත් ඔබ ඉතා සාමකාමී හොඳ හදවතක් ඇති චරිතයක්. ඔබ තෝරාගත්තේ මෙන්න මේ රූපේ නම් ඔබ සෑම දෙයක් ගැනම විමසිල්ලකින් සහ බුද්ධියකින් සොයා බලා කටයුතු කරන අය. ඔබට අනෙක් අයගේ ස්වභාවය හොඳින් අවබෝධ වන අතර කිසිවෙකුටත් ඔබට බොරුවක් හෝ වංචාවක් කිරීම ඉතා අපහසු දෙයක්. ඔබේ සිතිවිලි ඉතා යහපත් වන අතර මානසින් ඔබ ශක්තිමත් අය. කිසිවෙකුටත් ඔබව සිතින් වැට්ටිය නොහැක. කෙසේ නමුත් ඔබ සංවේදී අය. සෑම කෙනෙකුටම උදව් කිරීමට කැමති ඔබ ඔවුන්ගෙන් නැවත ප්‍රතිඋපකාර බලාපොරොත්තු වන්නේ නැත. අනාගත බොහෝ සුභවාදී විය හැකි අතර අනාගතය ගැන කිසිදු බියක් හෝ චකිතයක් ඔබේ සිතේ නැත. ඔබ තෝරාගත්තේ මෙන්න මේ රූපේ නම් ඔබ ඉතා ක්‍රියාශීලී. සෑම දෙයකටම දක්ෂ බලවත් තැනැත්තෙකු විය හැක. ඔබ වටා සිටින පිරිස සෑම විටම ඔබ අගෙන අතර ඔවුන්ගේ සිතෙහි ඇත්තේද ඔබ වැනි දක්ෂ අයෙකු වීමයි. ඔබ කෙලින් තීරණ ගන්නා අයෙකු වන අතර ඔබේ තීරණ සඳහා බොහෝ විට අනිකා හිස නමයි. ඔබට පිරිස් බලය නිතැතින්ම තිබෙන අතර නායකත්ව ලක්ෂණ උපතින්ම පිහිටා තිබෙනවා. ඔබ තෝරාගත්තේ මෙන්න මේ රූපේ නම් බොහෝ විට ඔබ සාමාන්‍ය අයකින් වෙනස් අමුතු පුද්ගලයෙක් වෙන්න පුළුවන්.
මන්ද ඔබේ අදහස් සිතුවිලි ඔබ කැමති දේවල් ඔබේ විනෝදාංශ අනිත් අයගෙන් සම්පූර්ණයෙන් වෙනස් වෙන නිසා. ඉහත කී කාරණාවලින් අදහස් කළේ ඔබ ඉතා සුවිශේෂී පුද්ගලෙක් කියා. බොහෝ විට මෙවැනි පුද්ගලයින් ඔවුන්ගේ ජීවිත කාලයේදී ලෝකයට යම් කිසි හෝ අලුත් දෙයක් ලබා දීමට වැඩි අවස්ථාවක් පවතිනවා. ඔබ තෝරාගත්තේ මෙන්න මේ රූපේ නම් ඔබ සංවේදී දැඩි චිත්ත ශක්තියක් ඇති අයෙකු විය හැක. ඔබ නායකත්වයේ සඳහා ඉතා සුදුසු චරිතයක් වන අතර අනිකාට උදව් කිරීම සඳහා දෙවරක් සිතන්නේ නැත. ඔබේ රැකියාව සහ පවුල් ජීවිතයේ ඉතා සතුටුදායක එකක් වන අතර ඔබේ පවුලේ අය ඔබට වාසනාව ගෙන දෙනවා. ඔබ වටා සිටින පිරිස ඔබත් සමග සෑම විටම සිටින අතර ඔවුන් ඔබ ගැන දැඩි විශ්වාසයකින් පසුවෙනවා. ඔන්න එහෙනම් ඔයා ගැන කියවන දේවල් හරිද? ඒ වගේම ඔයා තෝරාගත්ත පින්තූරය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරගෙන යන්නත් අමතක කරන්න එපා. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකක් click කරලාම යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. ආයුබෝව වේවා.